මේ පොළොන්නරුව මහවැලි බී කලාපයයි. බී කලාපයේ 502 හා 503 කලාපවල මෙවර කුඹුරු අක්කර 25,000ක් විතර වීවගා කළා. අරලගංවිල, දම්මින්න, අරුණපුර, මාලිගාතැන්න, ඉහළවැව, නිදන් ඇල වගේ ප්‍රදේශවල ගොයම සරුවට වැඩුණා. ඒත් මේ වෙනකොට ඒ ගොයම් සේරම වේලිලා. සියයට 50යි වගා කරලා තියෙන බෙත්ම ක්‍රමයට අපේ ආදායම දෙකෙන් පංගුවක් දැන් දෙකෙන් පංගුවකට මේ යල් කරන්නේ බැස්සුවා. ඒ බස්සලත් ඒකටවත් වතුර ටික දෙන්නේ නැහැ. දැන් මේ වතුර නැතුව මේ විදිහට අපි පත් වෙලා ඉන්නවා. වපුරන දවස් 45ක් වෙනවා. දැන් මේ වතුර දෙමුරය දුන්නේ. දැන් මේ ගොයම හීම් බණ්ඩි සයිස් වෙලා තියෙන දැන් හීම් බණ්ඩි නෙමෙයි දැන් ඔක්කොම ගොයංගා මැරිලා ගිහින් දැන් හීම් බණ්ඩියක් නැ මොන බණ්ඩියක් නැ දැන් ගොයංගා මැරිලා. කුඹුරු අක්කර 300ක් පමණ මේ නියඟයට හසු වෙලා කියලායි ගොවින් කියන්නේ. ගොවින් පවසන්නේ මාදුරුවේ ජලාශය හරහා ලැබෙන ජලය මේ වෙනකොට කුඩා ඔය අමුණ හරහා මඩකලපුව වාකනේරි ප්‍රදේශයට හරවා ඇති බවයි. මඩකලපුවේ මාදුරුවේ වතුර ඇරලා තවත් යනවා මාදුරුවේ. අපිට හයිඩ වතුර පාරක් දෙන්න එනකොට මාදුරුවේ මහා ජලාශයේ වතුරලා තිනා වාකනේරේ බාන්න පු යන වතුර ප්‍රමාණය. මේ පිළිබඳ සොයාබැලීමේදී අපට දැනගන්නට ලැබුණේ මාදුරු ඔය ජලාශයෙන් ජලය ලබා දීමේදී ගිවිසුමක් ඇති බවයි. එම ගිවිසුමට අනුව මහවැලි බී කලාපයට ජලය 50%කුත් වාකනේරි ප්‍රදේශයට ජලය 50%කුත් සමව ලබා දීම වෙනුවෙන් එකගතාවකට පැමිණ තිබෙනවා. එම නිසා වාකනේරි ප්‍රදේශයටද ජලය නිසි ලෙස ලබා දිය යුතු බවයි වාරි බලධාරීන් පවසන්නේ. මේ ගොවියන්ට මේ කටි කියන්නේ මේ ගිවිසුම් ගහනවා කියලා. ඒ ගිවිසුම් නේද වෙනයි. අපිත් මේ ගිවිසුමන් ගහ දින්නේ කොවිතෙන් කරන්නේ අපි නේද? අපි දරුවෝ ජීවත් කරනනේ. අපි කියන සාධාරණ අපිට මේ වතුර ටික දබා දෙන්න කියලා ඉල්ලන්නේ. මහවැලි නිලධාරි කිසිම නිලධාරියෙක් මෙහා රෙන්නේ නැහැ. UM කෙනෙක් ඉන්නවා කිසිම තාද වෙනතුරු ඇහිලා නැහැ. මේ කුමුරියාවේ මැරිලා තියෙනවා ගිහින් කිව්වත් එන්නේ නැහැ කිසිම කෙනෙක්. BM එන්නේ නැහැ. LO ලා කියලා දාලා ඉන්නවා කිසිම මිනිහෙක් එන්නේ නැහැ මෙහාට. කෙසේ වෙතත් ජලය සමග නිසි කලට පොහොර නොලැබීමත් ගැටලුවක් බව ගොවීන් පවසනවා. පොහොර සානාධාරි හම්බුන්නේ මේ කොයි කාලෙක නොවිච්ච වැඩක් මේ ගොවිතැන් වලට අපිට මෙහෙම මේ වෙනකොට අපි අන්ත ආසරණ තත්ත්වෙට පත්ලා ඉන්නේ 10,000ක් පවුළු මේ ආසන්න මේ වැඩි සංඛ්‍යාවක් ඉන්න ඉකලාපේ ගොවීන්ට දුන්නේ මේ 150ක් කුඹුරු වගා කරන්න කියලා. හැබැයි මේ වෙන විට අද වෙනකන් දැන් මාසේ හැමාර ගිය ගොයන් තියෙනවා අද වෙනකන් පොහොර ටික නැහැ. බලධාරින්ගෙන් ගොවීන් ඉල්ලා සිටින්නේ ඉතිරිව ඇති පැලගොයමද නියඟයට හසු වීමට පෙර ජලය ලබා දෙන ලෙසයි. පුළුවන් හැකි ඉක්මනට අපේ කුඹුරු මැරෙනවා. අපිට පුළුවන් නම් වතුර ටික ලබා දෙන්න කියලා තමයි අපි කියන්නේ.